සියලු දෙනාටම සුබ දවසක්. අද මම කියලා දෙන්න යන්නේ EMMC හැඳින්වීම MCSI EMMC වල දන්න අයත් ඇති. MCSI කියලා ටීම් එකක් අපි ඉස්සර කලින් හැදුවා. දැන් නැවත ආයෙ ක්ලාස් කරන්න නැහැ. නමුත් මේ ක්ලාස් වල තියෙන ඩීටේල්ස් මේ වගේ දාපු පෝස්ට් මේවා පබ්ලික් කරලා නැහැ. මේවා මින් ඉදිරියට පබ්ලික් වෙනවා. ඔයාලට YouTube එකේ බලා ගන්න පුළුවන්. එතකොට මේවා ගත්තාම ගොඩක් අයට වැඩක් පටන් ගන්න අයට මේවා වැදගත් වෙවි. මොකද හේතුව මේ වගේ ටෙක්ස්ට් එකකින් ස්ටෙප් ස්ටෙප් කරන්න ඕන විදිය කියලා තියෙනවත් එක්කම ඒකේ වීඩියෝ එකනොත් කියනවා. එතකොට වැරදි තැන් හැමදේම වගේ මේ වගේ කතා කරනවා ලෙඩත් එක්ක. එතකොට මම YouTube channel එකට දානවා මේ වගේ වීඩියෝ. මෙතන තව පෝස්ට් ගොඩක් තියෙනවා. මෙතන මගේ network ප්‍රශ්නයක් හින්දා upload වෙන්නේ නැහැ. ඉතින් ගත්තහම මම අද කියන්න පටන් ගන්නන්නේ EMMC හැඳින්වීම ගැන. අපි ඇත්තටම EMMC එකක් කියලා ගත්තහම මොකද්ද මේ EMMC කියන්නේ? කියන්නේ සියලුම ජංගම දුරකථන සඳහා මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය හා ගබඩාව පදනම් කරගෙන ගත්තයිසි තමයි මේ EMMC කියන්නේ. එතකොට අපි ගත්තහම මෙතනදී EMMC එකක් කියපුවහම මේකේ මෙමරි විතරක් තියෙන IC තියෙනවා. ඒ කියන්නේ මෙමරි ඒ කියන්නේ storage එක 32GB 16GB මේ විදිහට storage එක විතරක් තියෙන IC තියෙනවා. සහ storage එක සමග RAM එකත් එක්කන් එන IC තියෙනවා. එතකොට අපි හැම දෙයකටම EMMC EMMC කියලා කියවට EMMC කියන්නේ ඇත්තටම මෙමරි විතරක් තියෙන IC. ඔයාලට දැක ගන්න පුළුවන් මේ මෙන්න මේ වගේ හදිසියේ EMMC එකක් ගලවපුවාම මෙන්න මේ විදිහට මේ පින් අවුට් එක තියෙන්නේ. ගොඩක් කාලවට EMMC විතරක් තියෙන IC. එතකොට ඒත් එක්කම මම එකට හේතු ඉස්සරහදී කියනවා. එතකොට EMCP. EMCP කියන්නේ memory සහ RAM. ඒ කියන්නේ මේ storage එක සමග RAM එක. ඒ කියන්නේ මේ අර බහු චිප් ලෙසත් මේව හඳුන්වනවා. ඒ කියන්නේ එකිනෙකාට සම්බන්ධ නොවුණු මේ එක IC එකක දුඩාංග දෙකක්. ඒ කියන්නේ කොටස් දෙකක් තියෙනවා. එතකොට මෙතන ගත්තහම මේ තියෙන්නේ EMCP එකක්. එතකොට මෙතනත් දැන් BGA 221 EMMC කියලා තිබ්බට ඇත්තටම මේක EMCP එකක්. එතකොට මේක හරියට අඳුරගන්න EMCP EMMC කියන්නේ මොකක්ද කියලා. එතකොට මේක BGA අපි කල. එතකොට මේ BGA කියන්නේ මොකද්ද? මෙතනදී BGA කියන්නේ මේ IC එකේ තියෙන බෝලකාර. සරලවම කතා කරොත් මේක BG153. ඒ කියන්නේ මෙන්න මේ IC එකේ මෙන්න මේ මව්පූරවට සම්බන්ධ වෙන බෝල 153. ඒ විදිහට මේක 221 බෝල 221. ඒ විදිහට තමයි අපි මේ BGA කියලා ගණනය කරන්නේ. එතකොට අපි ගත්තාම මෙතන මම කොටම කලින් කියන්න ඕනේ, මම ක්ලාස් නවත්තලා දැන් ගොඩ කාලයක් වෙනවා. ඒත් එක්ක මේ වීඩියෝ වල තියෙන ඩීටේල්ස් මම කතා කරන දේවල් වෙනස් වෙන්න පුළුවන්. මොකද මම අප්ඩේට් උනේ නෑ ගොඩ කාලෙකදී. නමුත් මට තියෙන දැනුම මම අඩිතාලම දාගෙන වැඩ කරගෙන පුළුවන් කෙනෙක්ට දෙනවා. එතකොට අපි BG 153 169 කියලා ගත්තාම මෙතන මේ BG 153 IC එක බොහොමයක්ම ඉන්නේ EMMC. EMCP විදිහට නිෂ්පාදනය වෙනවා තියෙනවා. නමුත් වැඩිපුරම EMMC කියලා තමයි මේවා මේ භාවිතා වන්නේ. එතකොට අපි කතා කරපුවා මෙන්න මේ BG 153 කියන්නේ මෙන්න මේ විදිහට ඔයාලට දැක ගන්න පුළුවන්. මේකෙම 169 කියන එකේ වෙනසක් වෙන්නේ නැහැ. මේ IC එකමයි මෙන්න මේ විදිහට දෙපැත්තේ තියෙනවා බෝල 99 ග්‍රවුන්ඩ් පාත්. එතකොට හදිසිය හරි අපිට BG 169 එකට ඕන 153 IC එකක් දාගන්න පුළුවන්. ඒ දෙකම එකිනෙකට ගැලපෙනවා. දෙපැත්තේ තියෙන පාත් ටික විතරයි වෙනස් වෙන්නේ. එතකොට BG 169 ගොඩාක් පාරන ඩිවයිස් වලට ආවේ. එතකොට 153 තාමත් ක්‍රියාකාරී තත්ත්වයේ ගොඩක් ඩිවයිස් වලට එනවා. ඒත් එක්කම BG 186 ගත්තහම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ හැඩයෙන් තියෙන මෙන්න මේ BG 186 162 දැනට භාවිතා වෙන්නේ නැහැ මෙන්න මේ වගේ IC. මම ඔයාලට පැහැදිලිවම කියන්නම් මුල් අඩිතාලම දාගන්නකොටම මෙන්න මේ IC තියෙන ඩිවයිස් රිපෙයාර් කරන්න යන්න එපා. මේවා නැවත නැවත එනවා.
වලට මේ වගේ BG 180 162ක් රිපෙයාර් කරන්න ඕන නම් අලුත් IC එකක්ම දාලා රිපේස් කරන්න ඒක තමයි හොඳම දේ මොකද තව දෙයක් තියෙනවා අපි දැන් ගත්තහම මෙන්න මේ IC වල BG 162 182 මෙන්න මේ IC මේ වගේ අලුත් IC අපිට හොයා ගන්න නැහැ උදාහරණයක් විදිහට J1 එකක් රිපෙයාර් කරනවා නම් මේ IC එකක් තියෙනවා නම් තව J1 එකකින් දැම්ම කියලා ඉවරලා ඒක හරියන්නේ නැහැ මොකද ඒත් මේ වගේම IC වල IC එකම තමයි දාන්නේ. අපි ඒකට හේතුව මේවා සාමාන්‍යයෙන් අපේ ලයිෆ් ටයිම් එක වගේ තමයි මේ IC වලට ලයිෆ් ටයිම් එකක් තියෙනවා. මේවා පාවිච්චිත් එක්ක ඒක ෂෙයා වෙනවා. ඒක හින්දා හොඳම දේ තමයි වැඩ පුරුදු වෙන කාලෙකදී නම් මෙන්න මේ 162 180 වගේ තියෙන ඩිවයිස් රිපෙයාර් කරලා කමක් නැහැ. නමුත් මේවා ගොඩක් දුරට දැන් නම් රිටර්න් එනවා. එතකොට ඒත් එක්කම අපි ගත්තාම BG 221 දැනට බහුලවම අපිට දැනගන්න පුළුවන් IC එකක් තමයි මෙන්න මේ BG 221 කියන්නේ මෙන්න මේ IC එක ඔයාලට ගොඩක් ෆෝන් වල දැක ගන්න පුළුවන් සාමාන්‍ය මිඩ් රේන්ජ් ෆෝන් වල වැඩි වශයෙන් මේනවා මේක. එතකොට මේකෙදී මේක RAM එක සහ ROM එක දෙකම එකට එන්නේ. දැන් අපිට හරියටම ගත්තාම RAM එක මේක දෙකට මැද්දෙන් බෙදලා මේක RAM එක මේක ROM එක කියලා වෙනස් කරන්න හොයන්න බෑ. නමුත් මේක මේ chip එක IC එක ඇතුළත RAM එකේ කොටසක් සහ memory වලට අදාළ කොටස් වෙන වෙනම එකම IC එක ඇතුලේ තියෙන්නේ. හරි. එතකොට මෙතනදී අපිට තව අපි කතා කරමු BG 529 සහ 254 මේ විදිහට මට මතක විදිහට අලුතෙනුත් තව මේ වගේ ආවා IC වගේක් මම කතා කරන්න මෙතනදී කිහිපයක් ගැන විතරයි 254 මට දැක් ගන්න පුළුවන් මෙන්න මේ වගේ IC එක ඔය Poco M3 වගේ device වල සහ දැන් එන ගොඩක් latest phone වලට මෙන්න මේ IC එක එනවා. එතකොට මේකත් memory සහ ඒ කියන්නේ මේ RAM එක සහ ROM එක දෙකම එකම IC එක තුල අඩංගු වෙනවා. BG 529 ඔයාලට දැක ගන්න පුළුවන් මේ තියෙන්නේ BG 529 මේ තියෙන්නේ මේකත් EMCP memory සහ RAM එක දෙකම මේකේ අඩංගු වෙනවා. එතකොට අපි ගත්තාම තව ඔයාලා දැකලා ඇති මීට අමතරව දැන් මෙන්න මේක IC එකක් උඩ මේක CPU එක උඩ ඉන්නේ. හරිද? මේක CPU එක ගොඩක් මේ CPU එක උඩ ඉන්නේ. එතකොට ගත්තාම ඔයාලට ඔයාලා සාමාන්‍යයෙන් දැකලා ඇති A50 වගේ ෆෝන් වල RAM අපි M21 ගමු M21 සර්ච් එකක් වගේ ගහුවේ M21 CPU ඔක Facebook එකේ සර්ච් කරා නම් ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. හරි. මෙන්න මේ වගේ. මෙන්න මේ ආවේ. මේ තියෙන්නේ. මෙන්න මේ තියෙන්නේ CPU එක උඩ තියෙන RAM එකක්. එතකොට මේ විදිහටම CPU එක උඩ eMMC එන ඒවත් තියෙනවා. මෙන්න මේ BG 529 වගේ. එතකොට අපි ගත්තාම පටල ගන්න එපා මොනවත් කිසිම දෙයක්. අපි මෙතනදී කතා කරා මෙන්න මේ වගේ IC කීපයක් තියෙනවා. එතකොට මේක තමයි මුල ආරම්භය. එතකොට මෙන්න මේ විදිහට තමයි eMMC අපි හඳුන්වන්නේ. ඊට අමතරව තව UFS කියලා memory කාණ්ඩයක් තියෙනවා. ඔයාලට මම ඒක පෙන්නන්නම්. අපි එතකොට ගත්තාම එන්න මේ UFS කියන කාණ්ඩේ EMMC කාණ්ඩේ අපිට උඩ පෙනුමෙන් IC එක මොකද්ද කියලා හොයන්න බෑ. දැන් සාමාන්‍ය අපි ගත්තාම මේ සයිස් එකමයි EMMC එකේ සහ UFS එකේ දෙකේම තියෙන්නේ. මොකද්ද මේ UFS එක කියන්නේ? එතකොට මම ඔයාලට සරලව කිව්වොත් ඔයාලට වරකට කම්පියුටර් ආශ්‍රිතව දන්නවනේ. අපි ගත්තොත් එහෙම මේකේ ජෙනරේෂන් අපි i5 first generation, second generation, third generation, i3 i7 මේ විදිහට ජෙනරේෂන් වෙනවනේ. ඒ වගේ තමයි මේ EMMC වලත් පරම්පරා එන්න ගත්තා. එතකොට EMMC වලට පස්සේ මොකද්ද සාමාන්‍යයෙන් අපි මෙතනදී ගොඩක් කලාවට මේ ජෙනරේෂන් ගැන කතා කරනට වඩා පැහැදිලිම දේ තමයි අපි SSD SATA NVMe වගේ hard ගැන කතා කරොත්. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි EMMC එකක් මේ SSD hard එකක් වගේ ගත්තොත්
UFS කියන memory එක M2 NVM වගේ speed එක වැඩි hard එකක් වගේ වෙනස් වෙනවා. එතකොට මෙතනදී මේ මෙන්න මේ දේවල් තමයි වෙනස් වෙන්නේ. එතකොට ඊට අමතරව මම අර මේ generation ගැන කතා කරා වගේම ඇත්තට මේවට generation තියෙනවා. සාමාන්‍යයෙන් EMMC එකක මේ වෙනකොට 5.0 5.1 වගේ generation එකක් යන්නේ. එතකොට UFS වලත් සාමාන්‍යයෙන් 3. වගේ එනකන් generation යනවා. ඒ කියන්නේ මෙතනදී වෙන්නේ speed එක සහ speed එක වගේ දේවල් ටික ටික වැඩි කරලා තමයි මේ IC එක develop කරගෙන යන්නේ. එතකොට පැහැදිලිව කිව්වොත් සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඔයාලට මම පැහැදිලි වෙන්න ඕන නම් කියන්න EMMC OS UFS හරි මම මෙතන EMMC OS UFS ගත්තොත් මෙතන data transfer වෙන විදිහත් වෙනස් මෙන්න මේකේ විදිය තියෙනවා මේකේ host එකක් විදිහටයි මට මේක ඇත්තටම පැහැදිලි නැහැ මේකේ මේ data transfer වෙන විදිහත් එක්ක කොහොමද UFS එකේ direct transfer එකක් තමයි තියෙන්නේ මට මතක විදිහට يعني කෙලින්ම සම්බන්ධ වෙනවා يعني ලොකු speed එකක් දැන් මෙතන ගත්තාම අපි සාමාන්‍ය විදිහට ගමු මේ තියෙන්නේ 2012 ඉඳලා ටිකක් පරිණාමය 2012 වෙනකොට EMMC වල 4.5 ඊපස්සේ 5 5.1 ඒ වෙනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන read write speed එක මේ මේකට සාපේක්ෂව ටික ටික මේකේ 140 මේ ප්‍රමාණයෙන් වැඩි වෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි මේක ටික ටික data transfer වෙන speed එක වැඩි වෙන්නේ. එතකොට මේක ඔයාලට තව ඕනනම් බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලොකු chart වල තියෙනවා මේ. එතකොට මේ UFS 3.0 වගේ වෙනකන් මේ ඇවිල්ලා තියෙන්නේ UFS වල. එතකොට මේ වගේ speed එක ඔයාලට බලා ගන්න පුළුවන් EMMC වලට සාපේක්ෂව EMMC වල 140 MB වලින් පටන් ගන්නකොට UFS දැනට ඇවිල්ලා තියෙන latest මේ වගේ 2100 MB වගේ read speed එකක් තියෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ අතර තියෙන වෙනස මොකක්ද කියලා ඔයාලට පැහැදිලි වෙන්න පුළුවන්. දැන් එතකොට මම අර කලින් කීවා වගේ මෙන්න මේ EMMC එක සහ UFS එක කියන එකේ වෙනස අපිට උඩින් බලලා කියන්න බෑ. මේ මතු පිට පෙනුම කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එකම හා සමානයි. IC එක size එකත් එකම සමානයි මේ විදිහට එන්නේ. එතකොට මේ UFS සහ EMMC කියන එකේ දැන් EMMC වල ගත්තාම එහෙම IC ගොඩක් තියෙනවා. මේ උදාහරණයක් විදිහට 153 221 254 529 මේ විදිහට ගොඩක් තියෙනවා. නමුත් UFS වල IC වර්ග දැනට 3ක් වගේ 3ක් 4ක් වගේ තමයි වෙලා තියෙන්නේ. ප්‍රධානම UFS වල 153 එනවා. අපිට බහුලවම දැක ගන්න පුළුවන් 153. මොකද BG 153 මේක 153 memory විතරක් තියෙන IC එකක්. එතකොට UFS වලත් මේ විදිහට memory විතරක් තියෙන IC එකක්. එතකොට ඔයාලට ඇයි මේ memory විතරක් කියන්නේ? හරි. ඔයාලට සාමාන්‍ය සමහර IC වල ඔයාලා දැකලා ඇති උදාහරණයක් විදිහට LG V10 V20 එක එතකොට Nova 2i එතකොට තව අපි ගත්තාම Samsung device වලත් තියෙනවා. ඔයාලා දැකලා ඇති CPU එක උඩ තව කොටසක් තියෙනවා. ඒ CPU එක උඩ RAM එක. ඒ කියන්නේ උදාහරණයකට S4 motherboard එකක් වගේ ගත්තාම CPU එක උඩ RAM එක තියෙනවා. ඊට අමතරව මේ EMMC එක වෙනම තියෙනවා. එතකොට මේක memory විතරක් තියෙන IC එකක්. එතකොට අපි ගත්තාම BGA 221 UFS කියන IC ආවේ නැහැ. දැනට ඇවිල්ලා තියෙන 153 153 EMMC තියෙනවා. UFS කියන කාණ්ඩෙත් තියෙනවා. උදාහරණයක් විදිහට අපි කතා කරොත් කම්පියුටර් පැත්තෙන් වගේ ගත්තාම SSD සහ NVM වගේ අර එකම මොඩල් එකේ past මොකද්ද මේ මොකද්ද past කොටස් කියන්නේ IC දෙකක් තියෙනවා. EMMC එක සාමාන්‍ය අපි ගත්තාම EMMC මේ වෙනකොට latest මේ යන්නේ 5. යන්නේ 5.1 යන්නේ. එතකොට ඊට පස්සේ UFS යන්නේ. එතකොට අපි ගත්තාම මෙතන IC එකේ උඩ පෙනුමෙන් කිසිම වෙනසක් වෙලා නැහැ. BG 153 EMMC එකත් ඒ size එකම ඒ ප්‍රමාණයම තියෙන්නේ. UFS එකත් ඒ විදිහම
තියෙන්නේ. එතකොට බෝල ගානත් එකයි. කිසිම වෙනසක් නැහැ. එතකොට අපිට මේකේ නමෙන් ඕනනම් බලා ගන්න පුළුවන්. මෙන්න මේ වලට පේනවා ඉතින් මෙන්න මෙතන මේ තියෙන නම මේ IC එකට නමක් තියෙනවා. මේ නම සර්ච් කරලා අපිට බලා ගන්න පුළුවන්. මේකේ EMMS එකක්ද UFS එකක්ද කියලා. ඊට අමතරව මේ නමෙන් අපිට තව බලා ගන්න පුළුවන් මේක EMMC එකක්ද EMCP එකක්ද කියන වගත් බලා ගන්න පුළුවන්. එතකොට අපි UFS වලට පොදුවේම UFS කියලා කතා කරාට EMMC වලදී EMMC සහ EMCP කියන කොටස් දෙකක් විදියට කතා කරනවා. හරි. එතකොට මෙතන ගත්තාම මං කීවා VGA 221 EMCP එකක්. එතකොට මේකේ RAM එක සහ memory කොටස් දෙකම තියෙනවා. එතකොට මේ VGA 221 කියන කාණ්ඩෙන් UFS IC හදලා නැහැ. එතකොට BGA 254 මේ BGA 254 IC එකෙත් EMMC සහ UFS කියන කාණ්ඩ කොටස් දෙකම තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගමු. අපිට පුළුවන් මේක ඕන් නම් බලා ගන්න ෆෝන් එකේ ඩීටේල්ස් වලින්. අපි ගමු මේ වෙලාවේ Oppo Reno 2F. අපි ගත්තා මන්ද මේ Oppo ෆෝන් එක ගත්තා. Oppo Reno 2F කියලා. මතක් වුණ හින්දා මම ඒක ගත්තේ. මේකේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේකේ අපි බලනකොට මෙන්න මෙතන තියෙනවා UFS 2.1. එතකොට ඔයාලට රිපෙයාර් එකක් කරන්න කලින් ඕනනම් බලා ගන්න පුළුවන් මේ මොඩල් එකේ මොකද්ද තියෙන්නේ, UFS එකක්ද EMMC එකක්ද කියලා. හරි, පැහැදිලිද? මෙන්න මේ විදිහට අපිට AI මේ ඒ තියෙන ෆෝන් එකේ ඩීටේල්ස් වලින් බලා ගන්න පුළුවන්. තව එකක් අපි ඕනනම් බලමු. Oppo A15 වගේ ගම් පොඩි එක නැත්නම් M02S. M02S ගම් මේ M02S එක සාමාන්‍ය ගොඩක් කට්ටිය මේ වගේ ඩිවයිස් දන්නවනේ. එහෙනම් මේක ගත්තාම මේක තියෙන්නේ EMMC 5.1 කියන IC එක. අපි සාමාන්‍යයෙන් ගත්තත් මේක මේ දෙකේ ස්පීඩ් එක ගොඩාක් වෙනස්. මේ විදිහට තමයි EMMC UFS කියන දෙක වෙනස් වෙන්නේ. එතකොට මේකේ ඔයාලට ගොඩක් දේවල් තව තියෙනවා. එතකොට data transfer speed එක ඒත් එක්කම තව මේ අපි IC සම්බන්ධ කරගන්නකොට ගොඩක් දේවල් වෙනස් වෙනවා EMMC සහ UFS වලදී. අපි දැන් මේ වෙලාවේදී ඔයාලට මම හිතනවා දල අදහසක් එන්න ඇති කියලා. තව අපි ගත්තොත් තව මම චූටි දැන් මේක කියලා දෙන්නම්. අපි EMMC වලදී අපිට පුළුවන් මොකද්ද EMMC වල අපිට මුල් නම, ඒ කියන්නේ මේ නම පටන් ගන්නකොට මේ නමේ තියෙන අකුරු වලින් මෙන්න මේක බලන්නකෝ ඔයාලා. හරි, මෙන්න මේ තියෙන්නේ. එන්න මෙතන KL කියලා තියෙනවා. මෙන්න මේ තියෙන ප්‍රධාන ඉස්සරහින් තියෙන අකුරු වලින් අපිට මේක තීරණය කරන්න පුළුවන් EMMC එකද EMCP එකද කියන එක කලින්ම කල්තියම මෙන්න මේ ටික බලා ගන්න ඔයාලා. Samsung IC එකක් නම් මේක පටන් ගන්න K, ඒ කියන්නේ Samsung IC එකක, ඒ කියන්නේ අපි Samsung කියන්නේ ෆෝන් එක Samsung නෙමේ, ඔයාලා දන්නවා ඇති මේ EMMC කියන එක හදන කම්පැනි තියෙනවා. SK Hynix, Samsung, Toshiba, එතකොට Kingston මේ විදිහට හදන IC තියෙනවා. ඒ කියන්නේ IC හදන කම්පැනිස් තියෙනවා. ඒ කම්පැනිස් වලදී Samsung වල, ඒ කියන්නේ Samsung කම්පැනියේ හදන IC එකේ, මම කියන්නේ Samsung ෆෝන් ගැන නෙමේ, Samsung කම්පැනියෙන් හදන EMMC වල පටන් ගන්න නමේ මුල් අකුරු වල මෙතන KL. අපි බලමු KL කියන්නේ මේක EMMC එකක්. KM වලින් පටන් ගන්නවා නම් මේක EMCP එකක්. ඔයාලට මේක බලා ගන්න පුළුවන් දැන්. දැන් මෙන්න මේක EMMC එකක්. KL වලින් පටන් ගන්න මෙන්න මේක BGA 221 එකක්. මේක KM වලින් පටන් ගන්න මේක EMCP එකක්. මේ විදිහටම SK Hynix කම්පැනි එකෙන් හදපු IC එකක් නම් H2 වලින් පටන් ගන්නවා නම් EMMC එක. මේ තියෙන SK Hynix H9 වලින් පටන් ගන්නවා නම් EMCP එකක්. දැන් මෙන්න මේක බලන්න. මේක H9 TQ මේ විදිහට පටන් ගන්න. එතකොට ඔයාලට පැහැදිලි ඇති ගොඩක් දුරට H9 වලින් පටන් ගන්න. හින්දා මේක EMCP එකක්. EMCP කියන්නේ RAM එක සහ memory දෙකම තියෙන IC එකක්. එතකොට SanDisk තියෙනවා. SanDisk වල DA සහ DP. SanDisk දැන් අපි මෙතන SK Hynix වගේ SanDisk කියලා ගහලා තියෙන IC එකක් තිබ්බොත් DA හරි DP වලින් පටන් ගන්නවා නම් අපිට එතන DA නම්
EMMC, DP9, EMCP. බහුලවම BG 153 EMMC එකක් විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන්. EMCP වශයෙන් හමු වුණ අවස්ථාවක් මට මේ වෙනතෙක් නැහැ. එතකොට හම්බුන හැම එකක්ම EMMC හම්බ වෙලා තියෙන්නේ. එතකොට අපි තව දෙයක් මෙන්න මේ EMMC කියන්නේ ඒ කියන්නේ මේ BG 153 ගත්තාම පළවෙනි පතාවට ගලවන කෙනෙක්ට මේකට බය හිතේ. මොකද මේක 153 බෝල වලින් බෝල 20ක් විතර ඉතුරු වෙන අනිත් ඔක්කොම ගැලවෙනවා. මේ කියන්නේ ඔක්කොම not connected. එතකොට අපි සාමාන්‍යයෙන් ගත්තාම මෙතනදී අපිට memory සම්බන්ධ වෙන්න අවශ්‍ය වන්නේ පොඩි pin කොටසක්. ඒකට බය වෙන්න එපා. මොකද සාමාන්‍යයෙන් මේ EMMC එකක් වැඩ කරන්න මෙන්න මේ වගේ data 0 සිට data 7 දක්වා, ඒ කියන්නේ මේ data line 8ක් සහ voltage line කිහිපයක් සහ තව line කිහිපයක් අවශ්‍ය වන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි ඉදිරියේදී කතා කරන මෙන්න මේ data line ගැන මේ වගේ අපිට EMMC එකේදී සහ දැන් EMC sorry EMMC සහ UFS වලදී අපිට මෙන්න මේ pin out power ටිකක් වෙනස් වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මේ BG 153 IC එකක තියෙන ISP pin out එක. ඒ කියන්නේ මේ IC එකට තියෙන pin out එකක් මේ වගේ ඉදිරියේදී මම කතා කරන්නම්. එතකොට මේ pin out එක UFS එකෙත් මේ විදිහම IC එකේ බෝල ටික දෙන්නේ. නමුත් මේ pin out එක වෙනස් වෙනවා. එතකොට EMMC සහ UFS කියන්නේ ඒ කියන්නේ වෙනමම ස්පීඩ් එකකින් වෙනස් වෙන IC දෙකක්. පැහැදිලිද? එතකොට දැනට මම මේ වීඩියෝ එක නතර කරනවා. මම පොඩි අවබෝධයක් ඔයාලට මේ ගැන එන්න ඇති මේ මුල්ම කොටස සමහර විට වීඩියෝ එක චුට්ටක් දුර දිග යන්න ඇති. අපහැදිලි දැන් ඇති. තිබ්බොත් බල්ලේ බල්ලා මෙසේජ් එකක් හරි කමෙන්ට් එකක් හරි දාන්න මේකට. හරි සියලු දෙනාටම දින දිනම දිනු වෙන සුභම සුභ අනාගතය. මේක තියෙන වීඩියෝ ටික මම පුළු පුළුවන් වෙලාවට දාන්නම්. ඒ ටික බලන්න. අදටත් සතුටුයි ලංකාවේ පළවෙනි EMMC ක්ලාස් එක පටන් ගත්ත තනියම. ඒ ගැන මේ IC හදන හැටි පවා ඔයාලට තියෙනවා. ආයේ කාගෙන්වත් ඉගෙන ගන්න ඕනේ නැහැ. මේකෙන් ඔයාලට හැමදේම ඉගෙන ගන්න පුළුවන් තත්ත්වෙට තනියම වැඩක් කර ගන්න පුළුවන් තත්ත්වෙට දැනුම් හදා ගන්න පුළුවන්. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්. හෙට එක්කම මේ අවසාන මේක ලෝඩ් වුණ වෙලාවේ මම පෙන්නන්නම්. තව චූටි දෙයක්. මේ තියෙන්නේ UFS එකක, ඒ කියන්නේ UFS BG 153 IC එකක pin out එක. මේ තියෙන්නේ EMMC එකක pin out එක. එතකොට මෙන්න මේ pin out වෙනස් වෙනවා. මේ වගේ IC දැන් ඔයාලා බලන්න මෙතන pin බෝල ගන්න ඔක්කොම එකයි. මෙතනත් බෝල ගන්න ඔක්කොම එකයි. එතකොට වෙනස් වෙලා තියෙන්නේ මේ IC වල pin out. එතකොට මේ විදිහට ඔයාලට ඉදිරියේදී මේවා ටිකෙන් ටික පැහැදිලි වෙවි. දැනට මේ ඇති. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.